विश्व आशीर्वाद सुबाधामे उपरीतम बलयांगे शक्ति आशीर्वाद मगे दरु हेमोटम लभेवा कियला मम प्रार्थना करनवा दैन पोते गुडाक वेलावट दरु मम दीला तीन मुदल आकर्षण अभ्यास सिद्ध करनवा ए सिद्ध करला प्रबल विधियट मुदल आकर्षण करगानवा हेबई मी मुदल तमंगे अति रेंदेन्ने ने इकेने तमंट වටිනාකමක්වත් එකතු වෙන්නේ එක්ක දරුවන්ට හිතෙනවා ඔහේ මොනවා හරි අනවශ්‍ය දෙයකට තමන්ගේ මුදල් ටික වියදම් කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මොනවා හරි අනවශ්‍යම දෙයක් තමන්ගේ හිතට එනවා කරන්න ඕනේ කියලා. මේ වගේ අනවශ්‍ය ගැටලුකාරී දේවල් සිදුවීමෙන් වැළකෙන විදිය තමයි අද මම දරුවන්ට කියලා දෙන්නේ. मुखद पुते कोई तरंग अभी मुदल आकर्षण एक तमंट वेडक्न विधियट अभी एक नडत्करे मम धर्वंट कई विलावकम मुदल वजते देवत्म पुदन मुदल पिलिबंधव उभे हिते तेनोनी हरी पुदुमाकार वटिन सेवक हरिम लिंग सेवक हंगीमतमय නිරන්තරයෙන්ම දරුව ගාව තියෙන්න තෝනි හැංගීම මුදල් පිළිබඳ. ඒ කියන්නේ පුතේ මුදලක් Tamanට ලැබුණාම ඒ මුදල තව විදියකින් Tamanට ආශිර්වාදයක් වෙන විදියට අපි හැම වෙලාවෙම සකස් කරගන්නට. දැන් අපි මොකද කරන්නේ? ඕකෙන් කොහේ හරි ලොකු බ්‍රෑන්ඩ් එකක් තියෙන තැනකට ගිහිල්ලා කණ්ඩ වියදම් කරා. පිටුම රුපියල් අපිට ඒක රුපියල් 500ක් හදා ගන්න පුළුවන් කියලා අපි හිතමු පිට්සා එකක් කියලා. ඔන්න පිට්සා එකක් අපි රුපියල් 500ක් යනකොට අපිට ගෙදර හදා ගන්න පුළුවන්. හැබැයි අපේ දරුවෝ කරන්නේ ඕකට රුපියල් 4000ක් විතර දීලා මම කියන්නේ ඒ තමන්ගේ හිතේ සතුටට එක පාරක් දෙපාරක් එහෙම කමක් නෑ. නමුත් සමහර අය ඉන්නවා ඒක නිකන් බොරුවට වියදම් කරලා දාන. අන්තිමට ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා තමන්ට කවදා හරි තමන්ගේ ජීවිතේ සැලසුම් කරනකොට තමන් වෙනුවෙන් මුදලින් මුදලක් උපයන්නට හැකියාව ලැබෙන දෙයක් ඇත්තටම දරුවෝ ගාව නැති වෙලා තියෙනවා. දැන් පුතේ දැන් අපි ගත්තොත් එහෙම මේ සුඛෝපභෝගී ජීවිත ගත කරන අය ජීවිතේ ඒ සුඛෝපභෝගීත්වයේ ගත කරන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මුදල් වලින් නෙමෙයි. හොඳට මම මේ කියන දේ මතක තියාගන්න. ඒගොල්ලෝ කවදාකවත් ඒ සුඛෝපභෝගී ජීවිතය ගත කරන්නේ ඒගොල්ලෝ මහන්සියෙන් පරිශ්‍රමයක් යොදලා තමන්ගේ කාලය මිදඟු කරලා ලැබෙන මුදලින් නෙමෙයි ඒගොල්ලෝ ඒක කරන්නේ. ඒගොල්ලෝ ඒ සුඛෝපභෝගී ජීවිතය ගත කරන්නේ ඒ මුදල් ආයෝජනය කරන ඒගොල්ලෝ නිකන් ඉඳෙද්දි ලැබෙන මුදලින් තමයි ඒගොල්ලෝ ජීවිතේ සුඛෝපභෝගී කරගෙන තියෙන්නේ. නමුත් අපේ ජීවිතේ මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. මොනවද අපේ මූලික අවශ්‍යතා ටික? අපිට ඉන්න ගෙදරක් ඕනේ නේද? අපිට සැනසීමෙන් ඉන්න කාගෙන්වත් කතාවක් ගහන්න නැතුව අපේ කියලා නිදහසේ වැටිලා ඉන්න ගෙදරක් ඕනේ. අපිට අපේ ආහාර ටික ඕනේ, වතුර ටික ඕනේ, ඇඳුම් ටිකක් ඕනේ. ඊළඟට යන්න සැපවත් අපිට කාගෙන්වත් කරදරයක් නැතුව යන්න වාහනයක් ඕනේ. මේ ටික තමයි ජීවිතේ මූලික අවශ්‍යතා ටික. ඊට අමතරව අපිට ආදායම් මාර්ගයක් ඕනේ. එතකොට ඔය මූලික අවශ්‍යතා ටික සපුරගත්තට පස්සේ महंसिय उपेन मुदल टीक व्यय करम सरल मंकी ब्रांड मिथेन्दे ब्रांडकर मिथेन्दी अभी बियदंकर मूलिक अवश्यता सपुरागनीम सदाम पमनाय मूलिक अवश्यता सामान्य इन पुलवांग अपे अवश्यता गलपिन එතකොට අපි මහන්සියෙන් උපේන මුදල අපි ඒකට ඔන්න වැය කරනවා. ඊළඟට වාහනයක් ගන්න අපිට ලොකු වාහන නෙමෙයි. අපිට ඇති ප්‍රමාණයට අපි මේක කාටවත් පෙන්වන්න කරන දෙයක් නෙමෙයි. අපි මේක කරන්නේ අපේ පහසුවට. අපි ගැන හිතනවා. මට මේ වාහනේ යන්න පුළුවන්ද? පුළුවන්. මට මේක පුළුවන්. හරි. මම මේක කාටවත් පෙන්නද ගන්නෙ නැහැ. එහෙම දෙයක් නෙමෙයි. මට මේකෙන් ඒ දෙයක් කරන්න පුළුවන්. එතන හරි එහෙනම් ඒකට අදාළව මම ඒක අරගෙන ඒ වාහනයට මම මුදල් වියදම් කරන්නේ මගේ කැපවීමෙන් හම්බ කරන මුදල් ටික මම ඒකට වියදම් කරනවා.
ඊළඟට අවශ්‍ය කරන ආහාර ටිකට තමන්ට අවශ්‍ය කරන අපිට ඇඳුම් ගොඩාක් ඕනේ නෑනේ අපිට ඇඳුම් කීපයක් තිබුණොත් ඇඳුම් හතක් අටක් තියෙනවා නම් හොඳටම ප්‍රමාණවත් එක අවුරුද්දකට නේද දැන් අපේ ධර්මෝ එහෙම නෙමෙයි මීට වඩා ජීවිතේ අර සුකූපභෝගී ජීවිතේ ගත කරන අය ජීවිතේ ගත කරන බව තවත් කෙනෙක්ට පෙන්වන්න ඒ ජීවිතේම තමන් ගත කරන බව තවත් කෙනෙක්ට පෙන්වන්න පුදුමාකාර විදියට තමන්ගේ හැමදේම වියදම් කරනවා හැමදේම වියදම් කරනවා අත්‍යවශ්‍ය දේවල් වලට නෙමෙයි ඒක ණය වෙලා හරි දැන් වාහනයක් අපිටම උන සාමාන්‍ය වාහනයක් තියෙනවා අපිටම පොඩි වාහනයක් තියෙනවා කියලා දැන් මේක ලෝන් එකක් දාලා ලොකු වාහනයක් ගන්න නමුත් ඒ ලෝන් එක දාලා නෙමෙයි පුතේ වාහනේ ඔබ ලොකු වාහනයකට යනවා නම් ඔබ ලෝන් එකක් දාලා නෙමෙයි ඒ ලොකු වාහනේ ගන්න ඕනේ අර පොඩි වාහනේ මොනවා හරි ව්‍යාපාරයක් පටන්ගෙන ඒ ව්‍යාපාරය දියුණු කරලා ඒ ව්‍යාපාරයෙන් ඔබට ලාභයක් ලැබිලා අන්නේ ලාභේ ඔබට වෙන කිසිම අත්‍යවශ්‍ය දෙයකට වියදම් කරන්න නැත්නම් ඔබට ඒකෙන් වාහනයක් ගන්න පුළුවන් මට තව හැම අත්‍යවශ්‍ය මගේ ඉදිරි ජීවිතයේ සැලැස්ම හැම දෙයක්ම හදලා තියලා ඒ හැම දෙයක්ම පර්ෆෙක්ට්ලි ඔබ ප්ලෑන් කරලා තියෙනවා නම් ඊට පස්සේ ඉතුරු වෙන මුදලින් ඔන්න ඔබට ලොකු වාහනයක් ගන්න පුළුවන් ඒ කියන්නේ ඔබ නිකන් හිටියන් ඔබට සල්ලි එන විදියට ඔබ ඔබේ අනාගතයත් සැලසුම් කරලා තියෙනවා නම් ඔබේ හැමදේම ඔබේ ඔබට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ටික සපුර ගන්න ඔබේ ජීවිතේ ඔබ හරියට සැලසුම් කරලා තියෙනවා නම් ඔන්න දැන් ඔබට අර අතිරික්ත ඒව අතිරික්ත මුදල් ඔන්න දැන් ඔබට සුකූපභෝගී ජීවිතය අධි සුකූපභෝගී ජීවිතයට එන්නට අවශ්‍ය කරන දේවල් ටික ලබා ගන්න පුළුවන් හැබැයි එතකම් ඔබට තියෙන්න ඕනි ප්‍රබල විනයක්. ඒ කියන්නේ ඔබේ මුදල් ඔබ මහන්සියෙන් හම්බ කරපු මුදල්. දැන් පුතේ මං දැකලා තියෙනවා මේ සෞභාග්‍යයෙන් අන්තරට වැඩමුළුවට එනවා. පුදුමාකාර ඛේද වාචක තියෙන දරුවෝ. ඒගොල්ලෝ පිට රටවල් වල ඉඳගෙන පුදුම විදියට දුක් විඳිනා මහන්සි වෙලා හම්බ කරනවා. ඒ හම්බ කරන හම්බ කරන හම්බ කරන ඒ හම්බ කරන ජීවිත අරගන්න මේ මුදල් ටික ඒගොල්ලෝ වියදම් කරනවා සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් සතුටු කරන්න ටොපි චොකලට් වලට එහෙම නැත්නම් රහ බෙර වලට එහෙම නැත්නම් විචූරණ ඇඳුම් වලට එහෙම නැත්නම් ඔය එක 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 විදි බොරු දේවල් වලට වියදම් කිරීම මම ඕන තරම් දැකලා තියෙනවා විචූරණ දේවල් තමන්ට ශක්තිය ලැබෙන දෙයකට නෙමෙයි තමන්ගේ දැන් අපි හිතමු ඒකෙන් ඒ දරුවෝ ඒ ටික එකතු කරලා දැන් ඔය විස්කි වලට එහෙම දේවල් උත්පව දැකලා තියෙනවා ඒ වගේ නැතුව තමන් ඒ හම්බ කරන දේ මොනවා හරි account එකක් අරගෙන ඒ account එකේ එකතු කරලා දැන් මේ මගේ අභ්‍යාස කරද්දී දරුවන්ට විවිධ ක්‍රමවලින් මුදල් ලැබෙනවා මේ එක මුදලක්වත් කිසිම දරුවෙකුට අනවශ්‍ය විදියට වියදම් කරන්නට මගින් ශක්තිය ලැබෙන්නේ නැහැ එක හොඳින් දරුව මතක තියාගන්න ඩෝනි එහෙම අනවශ්‍ය විදියට බොරු දේවල් වලට දැන් වෙන සමහර දරුව මේව වියදම් කරන තමන්ගේ මේ මූණ එක එක විචූරණ ආලේප ගන්න එක වැඩක් ඇති දෙයක් නෙමෙයි එහෙම නැත්තම් අර පේන බොරු දෙයකට මට මං දරුවන්ට කවදාවත් කියන්නේ රත්තරන් බඩුවකට වියදම් කරන්නට මොකද ඒක නැවත ඔබටම ශක්තියක් වෙන දෙයක් රත්තරන් බඩුවකට වියදම් කරන්නට කමක් ඔබට ශක්තියක් වෙන දෙයක්. දැන් මේ පලිඟු කට්ටලය ඔබට ශක්තිය ලබා දෙන දෙයක්. ඔබට මේ විශ්වයේ තියෙන ප්‍රබලම ශක්තිය ඔබ වෙතට ආකර්ෂණය කරන දෙයක්. ඒකයි මම දරුවන්ට කියන්නේ ඒක මම නිර්දේශ කරනවා කියලා. ඒකත් වැඩක් නැති ප්ලාස්ටික් කෑල්ලක් නම් මොනවා හරි වැඩක් නැති දෙයක් නම් මම කවදාකවත් දරුවන්ට කියන්නේ ඒක ලබා ගන්නට කියලා. මොකද පුතේ මට වගකීමක් තියෙනවා. මං ඔබව හරියට මෙහෙවන්නට ඕනේ. එතකොට ඒ නිසයි දැන් මම මගේ හදවතින්ම මම ඒක දන්න නිසා තමයි දරුවන්ට ඒක නිර්දේශ කරන්නේ. මොකද ප්‍රබලව සෞභාග්‍යමත් ජීවිතය ගත කරන හැම කෙනෙක්ටම මේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ සංඛ්‍යාතයන් වලින් ලබා ගත යුතුමයි. ඒ නිසා ඒක නිර්දේශ කරනවා. හැබැයි දරුවන්ට අවසර නැහැ අනවශ්‍ය විදිය දේවල් වලට මේ මගේ අභ්‍යාස වලින් ලබා ගන්න මුදල් නිකරුණේ නාස්ති කරන්න. ඒ කියන්නේ දරුවෝ හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය හරි අරමුණකට එකකාසු කරගන්නට ඕනේ. මේ හම්බ කරන මුදල් දැන් ඔබ
ඔබට පුළුවන් කාලේ පුතේ මේ විදියට දුක් විඳලා මහන්සි වෙලා ගෙවල් වල වැඩ කරලා එහෙම නැත්නම් මහන්සි වෙලා විවිධ විවිධ ව්‍යාපාරයන් කරලා ඔබට හම්බ කරන්න පුළුවන්. නමුත් ඔබ අවුරුදු 50 60 විතර වෙනකොට ඔබේ මේ තියෙන චිත්ත ශක්තිය තියෙනවා. නමුත් ඔබ කායිකව ටිකක් පහලට වැටෙනවා. එතකොට ඔබට ඔබේ කීකරු සේවකයා උදව් කරන්න ඕනේ. මොනවාද කීකරු සේවකයා කියන්නේ? ඔබ උපයගත් ඔබට හැකි කාලේ ඔබ උපයගත් මුදල් දැන් ඔබට උදව් වෙන්න ඕනේ. ඒක පුළුවන් මෙහෙම දෙයක් වෙන්න. ඔබ කොටස් වෙනද පුළේ ආයෝජනයක් කරලා තියෙන්නත් පුළුවන්. ඒකෙන් ඔබට මුදල් ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ ෆික්ස් ඩිපොසිට් ටිකක් දාලා තියෙන්න පුළුවන්. ඒකෙන් මාසෙකට ඔබට මුදලක් ලැබෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ මොනවා හරි පොල් වත්තක් හරි මොනවා හරි වත්තක් අරගෙන තේ වත්තක් හරි පොල් වත්තක් හරි මොනවා හරි ඉදමක වගා කරලා තියෙන්න පුළුවන්. ඒකෙන් ඔබට ආයෝජනයක් ලැබෙන්න පුළුවන්. මේ විදිහට මම කියලා තියෙන නිකන් ඉඳගෙන සල්ලි තමන්ට එකතු වෙන ක්‍රම පිළිබඳව දරුවොත් එක්ක කතා කරලා තියෙනවා. ඒ වගේ දේයන් දරුවන්ට පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි තමන්ට තියෙන ඒ ආයතනය බලන්න විතරයි. තමන් ආයතනය පටන් අරගෙන තියෙනවා. මේ විදිහට මොනවා හරි තමන් මේ උපේන මුදල වගකීමක් සහිතව දරුවෝ වියදම් කිරීම සිද්ධ කරන්නට ඕනේ. දැන් මම දීලා තියෙන අභ්‍යාසවලින් ලොතරැයි දිනුම් වාසනා විවිධ විවිධ විදිහට දරුවන්ට ලැබෙන තියෙනවා. හැබැයි ඒ ලැබුණු මුදල් හොඳ විදිහට තමන් භාවිතා කරා කියලා මාත් එක්කලා මට ඒ පණිවිඩ එවලා තියෙන්නේ මට ඒ මාත් එක්කලා ඒ සතුටු පණිවිඩ බෙදාගෙන තියෙන්නේ අල්ප දරුවන් නිසා. සමහර දරුවෝ හොඳ ව්‍යාපාර පටන් ගන්න තියෙනවා. දැන් මේ ළඟදි සෞභාග්‍ය රන්තරට වැඩමුළුවේ දරුවේ හරිම ලස්සනට ව්‍යාපාරයක් පටන් ගත්තා. අම්මලාට සහ පුංචි බබාලට බඩු අලෙවි කරන අලෙවි සැලක්. ඒ වගේ තමන් ලබා ගන්න මුදලින් තමන්ට ශක්තියක් වෙන විදිය දෙයකට ඔබ ඒක අඩුමතරමේ ෆික්ස් ඩිපොසිට් එකක් හරි ඔබ ඒකෙන් දාන්නට ඕනේ. ඒක රුපියල් 20000ක් වුණාට කමක් නැහැ පුතේ. ඒක රුපියල් 50000ක් එකක් වුණාට කමක් නැහැ. ඒ කියන්නේ හිතන්නවත් එපා. ඔබට ශක්තියක් වෙන්නට ඕනේ. දැන් සමහර දරුවෝ පිට රටේ ඉන්න දරුවෝ හම්බ කරන හැම සත පහම බොරුවට නිකරුණේ වියදම් කරනවා. ඒක තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ දන්වන්නවත් නෙමෙයි. නිකරුණේ බොරු දේවල් වලට වියදම් කරනවා. සමහර වෙලාවට දැන් අපි හිතමු පුණ්‍ය කර්ම වලට කියලා හිතේ සැනසීම නැහැ. තමන්ට සමහර වෙලාවට තමන්ට අත්‍යවශ්‍ය මූලික දේවල් ටිකවත් සකස් කරගෙන නැහැ. නමුත් ඒක දරුවන්ට ඒක ඉබේම වියදම් කරලා දානවා. එහෙම නෙමෙයි. පුණ්‍ය කර්ම වලට අපි 100% ප්‍රමාණයක් තමයි. අපි උපයන මුදලින් 10% පුණ්‍ය කර්ම වලට අයින් කරන්නට ඕනේ. මම හැම වෙලාවෙම දරුවන්ට මතක් කරනවා මේ ආරණ්‍ය වාසී හාමුදුරන් වහන්සේලාට දාන මේ පින්කම් කරන එක තාම උසස් දෙයක්. ඉතාම උසස් දෙයක්. එතකොට ඒ දේවල් තමන්ගේ හිතේ සතුටින් කරන්නට ඕනේ. හැබැයි පළවෙනි දේ තමන්ට දැනෙන්න බෑ අනේ මට කිසි දෙයක් නෑනේ, අනේ මම හැමතිස්සෙම කරේ වෙනින් ආයතනේ, අනේ මට මුකුත් නෑනේ, මම මෙච්චර කාලයක් පිට රටේ හිටියා මට කිසි දෙයක් කරගන්න බැරි වුණානේ, මේ දේවල් කියන්නට බෑ. සමහර දරුවෝ මට පණිවිඩේවනවා මට රුපියල් 20000ක් හම්බුණා, 25000ක් හම්බුණා, කුරුඳු වතුර අභ්‍යාසය කරලා එක දරුවෙ මට ලියලෙවලා තිබුණා මට 25000ක් හම්බුණා. හැබැයි ඊට පස්සේ ඒ මැසේජ් එකේම පහලින් ඒ දරුවා ලියලෙවනවා මට මගේ ජීවිතේ ගොඩගන්න උදව් කරන්න. එතකොට මට අහන්න ඕනේ අර 20000න් ඔබ අරගත්ත ඔබේ ජීවිතේ ඉස්සරහා ඉදිරියේ පිළිබඳව හිතන ඔබ අරගත්ත තීරණේ මොකක්ද? ඔබේ ඉතුරුම මොකක්ද? ඒ 20000 මට ලැබුණා නම් මම ඕකේ රුපියල් 5000යි මගේ වැඩ ටිකට උදව් කරගන්නේ. ඉතිරි රුපියල් 15000න් මම මොනවා හරි පුංචි ව්‍යාපාරයකට කීයක් හරි යොදවනවා, ඉතුරු ටික ඉතුරු කරලා දානවා. ඉතුරු වෙන්න දානවා. ඇයි එහෙම කරන්නේ? මට කවදා හරි නැතු මං ඒ 25000ම මම වියදම් කරලා. අනේ මට කීයක්වත් නැහැනේ මං ඊළඟට සල්ලි හොයාගන්න කොහොමද? කියන්න මට බෑ පුතේ. මම ප්‍රබලවම කරන දේ තමයි ওই රුපියල් 5000ක්. අරගත්ත 5000න් මම එළවලු වැට ටිකක් අරගෙන ඉස්සෙල්ලම අරගෙන ඇවිල්ලා එළවලු ටික හදාගන්න. ඔන්න දැන් මට අනේ මට කන්න නැහැ කියලා දෙයක් නැහැ.
බතල ටිකක් හිටව ගන්නවා බතල ටික ටිකක් හිටන බතල ටික තියෙනවා එළවලු ටිකක් තියෙනවා හරි දැන් මට අතිරික්ත එළවලු ටික විකුණලා හරි උදව් කරගන්න පුළුවන් මගේ ජීවිතයට දැන් ඔන්න ශක්තියක් තියෙනවා ඇයි අපේ දරුවෝ මේ දේවල් හිතන්නේ නැත්තේ මැද පෙරදිග රැකියාවල් කරන ගොඩාක් දරුවෝ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඇයි පුතේ මේ උපේන මුදල් ටික මේ උපේන මුදල් ටික පාවිච්චි කරලා මොනව හරි දෙයක් පටන් ගන්න උත්සාහ කරන්න ඇත්තේ ඇයි ඒක ඔබටම පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාවට මම දරුවන්ට කියලා දෙනවා මේ අන්තර්ජාලය හරහාම ඔබට විවිධ විදි ඉතාම විශ්වාසවන්තව විවිධ විදි අමතර ආදායම් මාර්ග හදා ගන්නට පුළුවන් එතකොට ඒ දේවල් ගැන දැනුවත් වෙලා ඒ වගේ දෙයකට යොමු වෙන්න පුළුවන් ඊළඟට නිදහසේ තමන්ට ඉන්න පුළුවන් වෙලාවට තමන්ට ඇඳුම් මහන් ඉගෙන ගන්න පුළුවන්. ඒවෙන් තමන්ට උපයන්න පුළුවන්. මේ විදිහට ජීවිතයේ දරුවෝ කලමනාකරණය කර ගන්නට ඕනේ. අපි ලස්සනට අඳින්න ආසයි තමයි. දරුවන්ට හිතන ලස්සනට අඳින්න. නමුත් පුතේ චුට්ටක් හිතලා බලන්න දැන් මම ඕනම තැනකට යන්නේ මගේ මේ රබර් සෙරෙප්පු දෙක දාලා. වෙන කිසිම මේ සෙරෙප්පු දෙක මට හරියන්නේ නැහැ මගේ කකුලට හරිය පහසුයි රබර් සෙරෙප්පු දෙක මේ මේ ළඟදී මට දරුවා අහලා තිබුණා මම මේ අඩි උස සෙරෙප්පු පාවිච්චි කරනවාද කියලා මට තියෙන්නේ රබර් සෙරෙප්පු දෙකකුයි සාමාන්‍ය සපත්තු දෙකකුයි ඒ කියන්නේ දැන් ওই රුපියල් 1200කට විතර ගන්න පුළුවන් කකුලට හරිය සුව පහසු සපත්තුවක් තියෙනවා අන්නේ සපත්තුවයි තමයි DSI වෙළඳායතනේ මම ගන්න ඒ නමක් කියන දුනේ ඔන්න ඔය සපත්තු දෙකයි තමයි මං ගාව තියෙන්නේ මං කොහේ හරි මගේ මට මේ රබර් සෙරෙප්පු දෙක ආරක්ෂිත නෑ කියලා හිතෙන තැනකට යනවනම් මං ඒ සපත්තු දෙක දානවා එහෙම නැත්නම් මම රබර් සෙරෙප්පු දෙක තමයි දාගෙන යන්නේ කොහේ යතත් ඔබට ඔය වැඩ ඔය මගේ විවිධ වීඩියෝ වලදී දරුවන්ට බලන්න පුළුවන් ඒ රබර් සෙරෙප්පු දෙක තමයි තියෙන්නේ ඇයි මම කාටවත් පේන්න දෙමි ඇඳුම් අඳින්නේ මට උනේ මගේ මට හරි සුවපහසු විදියට මේ ඇඳුම සකස් කරගන්න. මගේ ක්වලිටි එක පෙන්නන්න මට ඕනේ නැහැ. මට ඕනේ සාමාන්‍ය විදියට සැනසීමෙන් ජීවත් වෙන්න. එච්චරයි. එතකොට මේ විදියට තමන් තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නට ඕනේ. මම දන්නවා මේ වෙනකොට මේ මම කියලා දීලා තියෙන වචන මේ දෙන උපදේශ අකුරක් නැහැර පිළිපදින දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ මට ලියලා එවනවා. මම මෙහෙම කරන්න හදලා තායි මට මතක් වෙනවා ඔබතුමිය මෙහෙම කිව්වනේ ඒ නිසා මම ආයේ මේ විදියට කරනවා කියලා කියනවා නමුත් මට උනේ මේ මගේ රටින් පිටරට ගිහිල්ලා ජීවිතේ හරියට කලමනාකරණය කරගන්න තාමත් බැරි වෙච්ච මං මුලා වෙච්ච දරුවෝ ටික හරිපාරට අරගන්න ඒ නිසා තමයි අද මේ වචන ටික මම දරුවන්ට කිව්වේ මට මේක කියන්න ඕනි කියන එක මගේ හදවතට දැනෙනවා මම එතකොටම දැක්ක 1.8 1.1 ඒක ඉතාම හොඳ මැසේජ් එකක් මට මන් දන්නවා මගේ දරුවෝ මේ වචන ටික පිළිපදිනවා කියලා ඉතින් ඒ විදියට තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුතේ කිසිම වෙලාවක මුදල් කියලා කියන්නේ මේ මුදල් ශක්තිය මේ මූල්‍යමය ශක්තිය ඔබ වෙතට ගලාගෙන එන මේ සෞභාග්‍ය ප්‍රබල කිරණවල බලය බාල්දු කරන්නේ ඒක තමයි මට අන්තිමටම ඔබට කියන්න ඕන දේ ඒක බාල්දු කරන්න එපා ඒක බාල්දු වෙන්නේ ඔබ ඒ ශක්තිය හරි විදියට මෙහෙයුවේ නැති වුණොත් අඩුම තරමේ මංග ඔබ ගාව තියෙන ඕනි සිතුවිල්ල මංගාව මට හදිස්සියකට ගන්න මුදල් ටිකක් මම ඉතුරු කරලා තියෙනවා කියන සිතුවිල්ල හරි තියෙන්න ඕනි එහම මුදල් ඉතුරු වෙන්නේ නැත්තම් ඉක්මනින්ම හොඳ තැනකින් පොඩි ලෑන්ඩ් එකක් හරි අරන් දාගන්න විකුණන්න පුළුවන් තැනකින් ලෑන්ඩ් එකක් හරි අරන් දාගන්න ඒක ඔබ කළ යුතුමයි හොඳින් මතක තියාගන්න එහෙනම් මගේ දරුවෝ හැමෝටම මේ විශ්ව ආශිර්වාදය සෝබා දහමේ ආශිර්වාදය සෝබා දහමේ පූර්වතම බලේ ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා මේ හැමදේම මම දරුවන්ට කියන්නේ ඔබට මේ තදින් අවවාද කරන්නේ මට කිසි දෙයක් ලබා ගන්න දෙමින් පුතේ ඔබේ ජීවිත සාර්ථක කරන්න ඔබේ ජීවිතවලට සෞභාග්‍ය ශක්තිය මේ මුළු ජීවිත කාලය පුරාම තියන්නට අවශ්‍ය කරන උපදෙස් තමයි මේ ලබා දෙන්නේ ඉතින් මගේ දරුවන්ට ඒ ශක්තිය
නිරන්තරයෙන්ම ලැබේවා කියලා හැම වෙලාවෙම මමත් සූර්ය වන්දනාව සිද්ධ කරද්දී මම අභ්‍යාස කරද්දී තේ ශක්තිය ලබා දෙමින් මම අදිෂ්ඨාන කරනවා මගේ දරුවෝ නිවැරදිව අභ්‍යාස සිදු කරන්න නිවැරදිව පලිඟු ආශිර්වාද පලිඟු වල බලය ලබා ගන්න ඒ වගේම අභ්‍යාස වල බලය මන්ත්‍ර වල බලය භාවිතා කරන්න ඔබට අවශ්‍ය නම් සෞභාග්‍ය රන්දරටු වැඩමුළුව ඕනම වෙලාවක විවෘතයි ඔබට සෞභාග්‍ය රන්දරටු වැඩමුළුවට අවශ්‍ය වෙන ඒ නිවැරදි මාර්ගෝපදේශණය වැඩමුළුවෙන් අවශ්‍ය වෙන නිවැරදි මාර්ගෝපදේශණය ලබා ගන්න ඕනේ නම් මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දීලා තියෙන ලින්ක් එකේකට එන්න පුළුවන් ඇවිල්ලා මගේ සහායකවන්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන් උදව් ලබා ගන්න පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් ලිපේ මේ පාඨමාලාවට දරුවන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන් ඒ වගේම ආශිර්වාද පලිඟු ලංකාවේ හිටියත් පිටරට හිටින දරුවන්ට ගෙන්නා ගන්නත් පුළුවන් හැබැයි පුතේ එක දෙයක් කියන්න ඕනේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හරිම ක්‍රමානුකූලව හරිම ඉවසීමෙන් තොර දරුවන්ට මේ මේ කටයුතු එක්කල සම්බන්ධ වෙන්න බෑ මොකද මේ ආශිර්වාද පලිඟු බලවත් කරන්න ඕනේ ඒක හැම දරුවෙක්ටම ආශිර්වාද පලිඟු ලබා දෙන්න බලවත් කරලා ඒකට මට කාලය ඕනේ එතකොට පුතේ මම හරිම සැනසීමේ මගේ අභ්‍යාස කටයුතු කරලා ඊළඟට දරුවන්ට වෙලාව ලබා දීලා දරුවොත් එක්කලා කතා කරලා දරුවන් ප්‍රබලව ශක්තිමත් කරලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවන්නට අවශ්‍ය කරන උපදෙස් දීලා ආයේ මගේ හිතට මගේ ගතට අවිවේක බවක් ලැබෙන්නේ නැතුව හරිම සැනසීමෙන් තමයි මේ සියලු දේ මම සිද්ධ කරන්නේ ඒ නිසා ඒකට දරුව බලාගෙන ඉන්න ඕනේ. දැන් අපි හිතමු ආශිර්වාද පලිඟු ලබා ගන්න ඇනුමක් ලබා දීලා සමහරවිට දරුව අද යුවේ නැද්ද තාම නැද්ද කියකිය මගේ සහායකවන්ගෙන් අහනවා. එහෙම අහන්න එපා පුතේ. ඔබට මාව විශ්වාසයිනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබට බලාගෙන ඉන්නට සිද්ධ වෙයි. මොකද මේ හැමදේම මම කරන්නේ හරීම සැනසීමේ. මගේ හදවතට සැනසීම දැනෙන ඒ තුල තමයි මට හැමදේම ඔබ වෙනුවෙන් ආදරෙන් කරන්න පුළුවන්. මේක ඉවසීමක් නැති කලබලින් මේ දේවල් කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම මේ සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුව පවා එහෙමයි. ඒක ඉවසීම ප්‍රගුණ කරනවා. කලබලයකින් තොරව ජීවිතේ ජය ගන්න නම් මේ හැම ගුණාංගයක්ම තමන් ගාව තියෙනවා. ප්‍රශ්නයක් ආවහම කලබල වෙලා හරියන්නේ දැන් ඔබ දකින්න ඇති මගේ ජීවිතේට මට එන අභියෝග වලට මම කොහොමද මුණ දෙන්නේ ඒක හරිම ලස්සන්ට හැම දෙයක්ම ගැන අපි දකින්න ඕන අනිත් එක ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේට අවශ්‍ය කරන විසඳුම ලබා දුන්නා ඒ ප්‍රශ්නේ තමන්ගේ හදවතින් යයින් කළ දාන්නේ මේ විදිහට අපි ජීවිතේ හරියට මැනේජ් කර ගන්න ඕනේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ දරුවොත් එහෙම සිද්ධ කරයි කියලා එහෙම නැති දරුවන්ට මම කියලා තියෙන වැඩමුළුවන්ට සම්බන්ධ කරන්න එපා කියලා මොකද එහෙම කරන්න අමාරුයි පුතේ ඒක නෙමෙයි අපි ප්‍රගුණ කර යුතුදී ඒ නිසා හොඳ ඉවසීමක් සහිතව මගේ වචන කෙරෙහි මං කෙරෙහි ආදරය ලෙංගතුකව තියෙන ඒ වචන වලට දක්වන භක්තිය තියෙන විශ්වාසයෙන් කටයුතු කරන මගේ දරුවෝ හැමෝටම මගේ මේ වැඩමුළුවේදී ළඟට මේ සෞභාග්‍ය පරිවු කටලේ ඒ ලැබෙන ඒ ශක්තිය මේ හැමදේම ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒකත් ප්‍රබලව මතක් කරේ ඒකයි සමහර දරුවෝ මේ වැරදි කරන නිසා මම දන්නවා දැන් මේ වචන ටික අහුවාම ඒ වැරදි නැවත ඔබ කරන්නේ නැහැ කියලා පුතේ. ඉතින් ඒ දේවල් ටික තමයි මට කියන්න තෝනේ මේ අවුරුද්දවත් ජීවිතය හරි කළමනාකරණය කිරීමකින් යුක්තව හදා ගන්නට මගේ හැම දරුවෙක්ටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිරන්තරයෙන්ම ඔබට මේ විශ්ව ආශිර්වාදයේ සෝභා දහමේ ප්‍රබලතම ශක්තියින්ගේ බලය ආශිර්වාදයේ ලැබේවි. හොඳින් අභ්‍යාස කරන්න, භක්තියෙන් යුක්තව අභ්‍යාස කරන්න, ආදරෙන් අභ්‍යාස කරන්න, දිනපතාම සෞභාග්‍ය පරිණත කටලිය සහ හිරු මැණික් බලවන්ත කරන්න, හිරුට ස්තුතිවන්ත වෙන්න. හිරු පායල තිබුණත් නැතත් ඔබ කොච්චර අවිවේකී වුණත් තත්පර තුනක් අරගෙන ඔබවහන්සේට ස්තුති ඇස්තික පියා ගන්නවා. ඔබවහන්සේට ස්තුති. ඉර ලස්සනට තමන්ගේ හිතේ මවා ගන්න. මුළු හිතටම අරගත්ත සූර්යා ලස්සනට පායලා තියෙනවා. ඔබවහන්සේට ස්තුති. ඔබවහන්සේ මට මේ ලබා දෙන ශක්තියට ස්තුති. මම ඔබවහන්සේ නිසයි මේ විදියට ඉන්නේ. මට කියන්න වචන නැහැ ඔබවහන්සේට
ප්‍රබලව මගේ හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. ඒක මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ ස්තුතිවන්ත වීම කරන්නේ. මගේ හදවතටම මට දැනෙනවා මගේ ජීවිතයට ශක්තිය දෙන්නේ ඔබ වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඔච්චරයි තියෙන්නේ. සූර්ය වන්දනාව තුල තියෙන්නේ ඔච්චරයි. හැබැයි ඒක තමන්ගේ හදවතින් තමන්ගේ අතුලාන්තයෙන් වෙන භක්තිය යුක්ත වෙන්නට ඕනේ. එහෙම සූර්ය වන්දනාව සිද්ධ කරන්න ඔබට හිරුගේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදය අනිවාර්යයෙන්ම දැනෙනවා මගේ පුතේ. අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක ඒකාන්තයි. එහෙනම් තවත් වීඩියෝ එකක් නැවත හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න. ශාරජී සිම්පල් ලයිෆ් FB page එකේ link එක පහල description box එකේ තියෙනවා. ඔබට page එකට ආවම පහලට යනකොට සතුටු පණිවිඩ ගොඩාක් බලන්න පුළුවන්. ඒ වගේම page එකේ දරුවෝ 28000කට වඩා පිරිසක් එකතු වෙලා තියෙනවා. ඉතින් page එකට සම්බන්ධ වෙලා අවශ්‍ය සියලුම සේවාවන් දරුවන්ට ලබා ගන්නත් හැකියාව තියෙනවා. එහෙනම් තවත් video එකකින් අපි නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි. මගේ දරුවෝ හැමෝටම